සුබ දවසක් වේවා ආදරම් මිතාත්තේ පුතේ දුවේ. මේ සිත කියන දේට ප්‍රශංසා කරන්න පටන් ගද්දී මේ සිත ඔබේ ජීවිතයට මතක් කරලා දෙන දේවල් කීපයක් තියෙනවා. ඒ දේවල් අතර විශේෂ දෙයක් තමයි මාගේ සිත සමිඳුන් පසසන්න එතුමන්ගේ උපකාර අමතක නොකරන්න. එනිසා මේ සිතට කෙලෙහි ගුණ හරියට තියෙන එකක්. මේ සිත නිරන්තරයෙන් මතක් කරලා දෙනවා අහවල් පුද්ගලයා නිසා තමයි ඔබ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අහවල් කාරණාව නිසා තමයි එහෙම පුළුවන් වුනේ. අහවල් ගුරුවරු නිසා තමයි එහෙම පුළුවන් වුනේ. මේ විදිහට සිත අවදි කරලා දෙනවා අපේ අතීතයේ මේ තත්ත්වයට පත් වෙන්න අපිව තල්ලු කරපු, පුෂ් කරපු, ඔසවගත්ත මේ ඒ ශක්ති ප්‍රමාණය. ඒකෙන් විශේෂතනක් සිත දේවිකත්වයට දෙනවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? උපකාරය අපිට දැනෙන්නේ නැහැ. We take it for granted. අපිට ඒක දැනෙන්නේ නැහැ. අපි හිතනවා මේක ඒක සාමාන්‍ය දෙයක් නේ. සිතට ස්තුති කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. සිත අවබෝධ කරගන්න අවශ්‍යතාවයකුත් නැහැ. සිත මේ උදේවියන් වහන්සේට ස්තුති කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේක ඉතින් මගේ ජීවිතේනේ. උදේ නැගිටිනවා, හැන්දෑවට නිදා ගන්නවා. මේ ඒක සාමාන්‍ය ජීවිතය නැහැ. මේ සිතින් ඔබ කෙලෙහි ගුණ මතක් කරගත්තොත් ඔබේ අම්මා තාත්තා ඔබට කරලා තියෙන දේවල්, ඔබේ සහෝදර සහෝදරයන්, ඥාතීන්, සබහාදාම, පරිසරය, ධර්මය, ඔබේ පියතුමන්ලා, සිස්ටර්ස්ලා, ඔබ අඳුරන අය, නේ නාඳුනන අය, නේ ඉහි හැම කෙනෙක් ඔබට කොච්චර දේවල් කරලා ඇතිද? හැබැයි මේ කරපු දේවල් කොහේ හරි මතක තියෙනවද? ගොඩක් අයට මතක නැහැ. එනිසානේ ජීසුස් ස්වාමීන් වහන්සේ කියන්නේ 10 දෙනෙක් මේ මොහොතේදී මේ කුෂ්ඨ රෝගීන් 10 දෙනෙක්, ලාදුරු රෝගීන් 10 දෙනෙක් සූනේ නැද්ද? මේ සමාරියේ එක පුද්ගලයෙක් විතරද එන්න ආවේ? ඇයි මේ අනිත් අය 9 දෙනා මේ මොහොතේදී ආවේ නැත්තේ? ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේ උනත් බලාපොරොත්තු වෙනවා සිතට නැගෙන ස්තුතිය ප්‍රකාශ කරන ශරීරයක් ඔබ තුල මා තුල තියෙන්නට ඕනයි කියලා. අවාසනාවකට අම්මේ තාත්තේ පුතේ දුවේ අම්මට තාත්තටවත් අපි මේ සිතෙන් ස්තුති කරන්නේ නැහැ නේ? ඒගොල්ලන්ගේ උපකාරවලට ලේකිරි කරලා පෝපු අම්මට පිස්තුති කරනවද? දහඩිය මහන්සියෙන් උපකාර කරපු තාත්තට ස්තුති කරනවද? ඉතින් මේ තාත්තට ස්තුති කරන්නෙත් නෑ, අම්මට ස්තුති කරන්නෙත් නෑ. ඒ නිසා අපිට මේ ස්තුතිය කියන එක අපිට පොඩ පොඩ අමතක වෙනවා. නමුත් මේ පොඩි කාලේ ඉඳලම අම්මයි තාත්තයි කියලා දුන්න සුවිශේෂී වචනේ ඒක නෙමෙයිද? thank you කියලා කියන්න පුතේ. අන්කල්ට thank you කිව්වද? ඇන්ටිට thank you කිව්වද? thank you කියලා කියන්න කිව්වා. නමුත් අපිට ඒ thank you කියන එක ඊට පස්සේ ලොකු වෙනකොට මේ මොහොතේදී ඒ තරමට දැනෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ කළ උපකාර මතක් කරලා ඔබ සිතින් ස්තුති කරන්න පටන් ගත්ත ගම මොකද වෙන්නේ? ස්වාමින් වහන්සේ අහසේ කවුළු විවර කරලා ඔබට මට දීලා තියෙන වරප්‍රසාදය ස්ථීර කරලා දෙනවා. ඒක තමයි වෙනස. කෙලෙහි ගුණ සලකනකොට ස්ථීරත්වයකට එනවා. ඒක తాවකාලික සුවයක්වත්, తాවකාලික සතුටක්වත්, తాවකාලික විනෝදයක්වත් නැමේ. ඒක ඔබගේ ජීවිතේ පුරාවටම සැබෑවක් වෙන්නට ස්වාමින් වහන්සේ ඇත්තක් වෙනවා. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ සිතට නැගෙන ඒ තෘප්තිය, සිතට නැගෙන ඒ සතුට ගැන දෙවියන් වහන්සේට ස්තුති කළ යුත්තේ. එතකොට දෙවියන් වහන්සේ මොකද කරන්නේ? ඔබේ මගේ ජීවිතයම අර සතුටෙන් පුරවනවා, ස්තුතියෙන් පුරවනවා. එනිසා මේ මතකය තුළ හැම වෙලාවෙම මේ රැට නිදාගන්න ඉස්සර පොඩි කාලේ ඉඳලා කියලා දුන්නේ. ඒ නිසා තමයි උදේ ඉඳලා හැන්දෑ වෙනකන් අපේ අතින් විච්ච වැරදි වලට සමාව ඉල්ලගෙන සිතට කියන්න සමාව දීලා හදාගන්න. ඊට පස්සේ සිත එහෙම නින්දර දානවද අපි ශරීරේ? නැහැ. සිතට ස්තුති කරනවා. අද දවසේ කරපු හොඳ දේවල් හැම එකක්ම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ආ, අයියේ
නින්දට යනකොට මෙන්න මේ මතකයට ගේන දේවල් ටික තමයි ඔබේ උඩු සිතෙන් යටි සිතට යන්නට යන්නේ. ඒ නිසා ශෛල මිලියන ගානක් තියෙනවා දවසකට. ඒ නිසා ඒක ස්ටෝ වෙන්නට යනවා ඔබගේ යටි මනස ඇතුලේ. ඒ නිසා මේ ඍණාත්මක විදියට නැමෙයි ධනාත්මක කෙලෙහි ගුණ තියෙන මිනිස්සෙක් වශයෙන් ඔබේ ජීවිතය තුළ මෙන්න මේ ස්තුතිය රඳවගෙන නින්දට ගියාම ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා, සාර්ථක වෙනවාමයි. ජෙසුස් ක්‍රිස්තුස්.